അത് ദരണ സത്യ പ്രതമേൻ പ്രവൃത്തി സംസ്കരണീയ വരുണ സഞ്ജീവ ലേനകെ പ്രകാശേ ഭാനുക കരുണാരത്ന അത് ദരണ പ്രധാന പുച്ചിരസ്ഥല പിരട്ടുഗമി വിരുദ്ധ വീട്ടുപുരല്ലേതി കന്തുലുകെ സഹ ജലപ്രഹാര ശ്രീലങ്കാവ് കൊറിയാവ കരുണ ഭവ ജനപതിക്കായി ලබන වසරේ නව පාසල් වාරය පෙබරවාරියේ අර්ථසාධක කරමුදලේ පුලියනු කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ලෝක කුසලන කාන්තා දල්පඳු තරගාවලිය අදින් නැනමේ අද දරණ දේශීය පුවත් The Big Story ශ්‍රීලංකාව කොරියාවක් මෙන් සංවර්ධිත රටක් බවට පත්කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ සඳහා රටේ මානව සම්පතින් උපරිම ප්‍රයෝජන ලබා ගත යුතු ඇති බවයි හෙතෙම පවසන්නේ. දකුණු කොරියාවේ පැවැත්වීමට නියමිත 25 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමට නිල වශයෙන් ජාතික ධජය පිළිගැනීමේ අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. කුඩා කාලේ 50 50 60 දශකයේ කොරියාව අපිට වඩා දුප්පත් රටක්. බොහෝ දෙනෙට නිවාස තිබුණේ නැහැ, පැල්පත් තිබුණේ හැමතැනම. ඉතින් අපේ රටෙත් පැල්පත් 100ක් තියෙනවා නම් අපි ඒකට කිව්වේ කොරියාව කියලා. ඒ තත්ත්වයට ආවා. ඒත් 1965න් පස්සේ ඇය තීරණය කරා අපි දියුණු රටක් බවට පත් වෙනවා. මේ රටේ ඉන්න පුරවැසියන් සාමාන්‍ය ජනතාව තීරණය කරා අපි ඔක්කොම එකතු වෙලා මේ රට දියුණු කරනවා. අද ඒක දියුණු රට. චීනයි ජපානයෙන් පස්සේ ඉන්නේ කොරියාව. ඉතින් එහෙම දියුණු වුණේ එයාගේ උත්සාහයෙන්. අපිට වාගේම එයාට වෙනත් සම්පත් තිබුණේ නැහැ. මිනිස් සම්පත දියුණු කරලා මේ රට හැදුවා. කොරියාව ගිය මාර්ගේ අපි ගියේ නැහැ. අපි හිතුවේ නැහැ අපිට රට දියුණු කරන්න ඕමනයි කියලා. හැම එකක්ම අපිට නොමිලේ ලැබෙනවා නැත්නම් අහසෙන් වැටෙනවා කියලා. ඒ නිසා අපි අන්තිමට ඇවිල්ලා රට බංකොලොත් වුණා. දැන් මේ රට බංකොලොත් භාවයෙන් අරගන්නේ මේ රට දියුණු කරන්න. පරණ තැනට යන්න නෙමෙයි. මට ඕන වෙලා තියෙන සිරු දෙන එක්කම ඊළඟ අවුරුදු 25 දී මේ රට දියුණු රටක් බවට පත් කරන්න කොරියාව වාග්. The Big Story පිරටුගාමි සමාජවාදී පක්ෂය තුළු පර්ශව කිහිපයක් සංවිධානය කළ විරෝධතා පාගමන විසිරව හැරීම සඳහා පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කර තිබෙනවා. බුරැල්ල සහස්පුර ප්‍රදේශයේදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන බවයි අද දින වාර්තා කර පැවසුවේ. මෙහිදී බුරැල්ල පොලිසිය විසින් එක් විරෝධතාකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ගැටලු යෝජිත කම්කරු නීති හා රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය ඇතුළු IMF යෝජනා යනාදියට විරෝධය පළ කරමින් මෙම විරෝධතා පාගමන සංවිධානය කර තිබුණා. මෙම විරෝධතාවේ සංවිධානය කර තිබුණේ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දොමින්දනාගම මහතා ඇතුළු 11 දෙනෙකුට එරෙහි අධිකරණය විසින් බාරණ නියෝගයක් පනවා තිබූ පසුබිමකයි. අදාළ පුද්ගලින් ඇතුළු විරෝධතා කරුවන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික රෝහල් චතුරස්‍රය, ජාතික අක්ෂි රෝහල් ඇතුළු ස්ථාන ආශ්‍රිතව විරෝධතා පාගමන පැවැත්වීම තහනම් කරමින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් හෙට උදෑසන 10 වනතෙක් බල පැවැත්වෙන පරිදි මෙම වාරණ නියෝගය පනවා තිබෙනවා. අද දහවල් බුරැල්ල ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ විරෝධතාවයට සහභාගී වෙමින් දොමින්ද නගමු මහතා මෙලෙස අදහස් පළ කළා. මෙරටේ කම්කරු නීතිය ගෙනල්ලා මෙරටේ කම්කරුන් අයිතිවාසිකම් කොල්ල කන්න හදනවා. මෙරටේ අර්ථසාධක කරමුදල කිසිම වගවීමකින් තොරව කම්කරුවන්ගෙන් අහන්න නැතුව ඒ කම්කරුව දැනුවත් කරන්න නැතුව මේගොල්ලෝ සීතල කාමර දාලා ඒ අරමුදල බාගෙට බාගයක් කපන්න හදනවා. මේක යුක්තිසහගත. ඒ අයුක්ති අසාධාරණ වෙද්දී අපිට මේ මෙරටේ උරුසම්ති ව්‍යාපාර විදියට මෙරටේ ජනතාව විදියට ඒකට නියොඩ බලා ඉන්න. ඒ නිසා අපි ආවේ අද පොලිසිය ඒගොල්ලෝ හිතාගෙන මෙරටේ දැන් පාගමන් යන්න බෑ. ඒව කරන්න දෙන්නේ නැහැ කියලා. අද අපි ඒගොල්ලොන්ට පෙන්නුවා අපිට ඕන නම් අපි පාගමන් යනවා කියලා. ඒ නිසා දේශබන්දුටයි දේශමන්ත්‍ර උපදෙස් දෙන ටිරාන්නලස්ටයි රනිල් වික්‍රමසිංහටයි තුන් දෙනාටම කියනවා අපි පාගමන අපේ ක්‍රියාමාර්ග ගත්ත අපි අපේ ක්‍රියාමාර්ග අවසන් කරා බෑ මේ රටේ ජනතාවගේ අයිතිවාසිකම් ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ ජනතාව ගත්ත අයිතිවාසිකම් උඹලට උදුර ගන්න බෑ ඒක අපි අද තහවුරු කරා ඒ විතරක් නෙමෙයි අපි කියනවා මේ අරගලේ අපි නගරයක් පාසා රට පුරා අපි අරගෙන යනවා මේ අරගල අරගෙන අපි මේ වහල්කම් කරුණු නීතියයි මේ අර්ථසාධක අරමුදල කොල්ල කන්න හදන කුමන්ත්‍රණයයි මේ දෙකම පරාජය කරනවා මෙහතරී අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම් කරු වසන්ත මුදලිගේ අපමත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. 2020 වසරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවති විරෝධතාවයකට අදාළව නිකුත් කර තිබූ වරෙන්තුවක් මත ඔහු ඊයේ කුරුඳුවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.
රිජ්වී ආරය ළමරු හලේ වකුගඩු සත්කමකින් පසු දරුවෙකු මිය යෑමේ සිද්ධිය පිළිබඳ පක්ෂපාතී පරීක්ෂණයක් සිදු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ සෞඛ්‍ය ශාස්ත්‍රීය දිනින් දින වාර්තා වන සිදුවීම් පිළිබඳ ජනතාව තුළ පවතින අප්‍රසාදය නැති කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් නිසි පියවර ගත යුතු බවයි. ඒ කාරණේදී අපි පැහැදිලිවම සිටින ස්ථාවර තමයි මේ සම්බන්ධයෙන් මීට සම්බන්ධ වුණු සියලු පාර්ශ්ව සහභාගී කරගෙන වහාම ඉක්මනින් පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. පාරදෘෂ්‍ය සහ අපක්ෂපාතී පරීක්ෂණයක් රෝහල මට්ටමේ සහ දෙපාර්තමේන්තු මට්ටමින් සිදුවිය යුතුයි. මේ පරීක්ෂණය පවත්වලා නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් හෙළිවන තොරතුරු අනිවාර්යයෙන්ම ජනතාවට සහ ජනමාධ්‍යට ඉදිරිපත් කළ යුතුයි. ඇත්තටම මොකද්ද මේ ප්‍රශ්නේ සිද්ධ වෙලා තියෙන්නේ කියන කාරණය සම්බන්ධයෙන් පහුගිය කාලයේ පුරාම අපි දකින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ වෙන සිදුවීම් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරු ජනතාවට ඉදිරිපත් කිරීම දවසින් දවස පහු කරමින් පවතී. මේ හරහා අවසානයේදී දෙවෙනි නැවත වරක් මේ රටේ ජනතාව තුළ නිදහස් සෞඛ්‍ය සේවාව ගැන තියෙන විශ්වාසය බිඳ වැටී යම් පාර්ශවයක් අතින් පිළිගත නොහැකි ආකාරයේ කටයුතු සිද්ධලා නම් ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය මාත්‍යංශය අදාළ පියවර ගන්න ඕනේ. වකුගඩු ආශ්‍රිත ශල්‍ය ක්‍රමයකින් පසු විෂ බීජයක් ශරීරගත වීම හේතුවෙන් රිජ්වේ ආරය ළමාරු හලේ දැඩි සත්කාරිකකේ ප්‍රතිකාර ලැබමින් සිටි කොටහින් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 3යි මාස 3ක් වූ පිරිමි දරුවෙකු ඊයේ මිය ගොස් තිබුණා. එම දරුවාගේ වකුගඩු ආශ්‍රිත රෝගී තත්ත්වයක් පවතින බවට වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබූ අතර වම් වකුගඩුව ඉවත් කළ යුතු බවත් දකුණු වකුගඩුව නිරෝගී තත්ත්වයේ පවතින බවත් වෛද්‍යවරුන් හඳුනාගෙන තිබූ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් නිරෝගී දකුණු වකුගඩුවත් ශල්‍යකර්මයේ අතරතුර ඉවත් වී ඇති බවට වෛද්‍යවරුන් පසුව ප්‍රකාශ කළ බව දරුවාගේ පියා පවසනවා. ඒක වකුගඩුවක් පොඩි කාලේ ඉඳලා වැඩිලා නැති ඉඳලා හක්‍රිය වෙලා තියෙන්නේ. ඒක 109ක් තමයි ප්‍රතිශතයක් පෙන්වන්නේ. අනිත් එක 91ක් වැඩ කරනවා. ඒක හොඳටම තියෙනවා. ඒ ඉඳලා ඒ වකුගඩුව ඉන්ෆෙක්ෂන් යන්නේ ඉඳලා ඒක හරන් දාන්න ඕනේ කියලා අපිට කිව්වා ලෙඩ් විච් එකේ ડોක්ටර් කෙනෙක්. ආගේ අනාගතයේ ඉතලා අපි කැමති වුණා ඒකට 2022 12 වෙනි මාසේ 24 වෙනිදා ඒ සෛල කර්මය කරා. එදිනා අවස්වරුවේ පුතා මුත්‍රා කරේ නැහැ. පසුදින උදේ පුතා මුත්‍රා කරේ නැහැ. ඒතකොට පුතා ඉදිමෙන්න පටන් ගත්තා. අපි වෛද්‍යවරු එතනදීම අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් එක කරා. බල්ලා කිව්වා ඉඳගෙන මෙයාට පොඩි අදාළ සත්කමේදී සිදුව ඇති බවට චෝදනා එල්ලවන වෛද්‍යවරුන්ගේ නොසලකිලිමත් භාවය සම්බන්ධයෙන් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වුවා. කොරු දෙකක් තියෙනවා. එතකොට මේ දෙකම ගලවනවාද? මේක වෛද්‍යවරුන්ට පේන්නේ නැද්ද? මේ වැඩේ කරන්න මේ ඔපරේෂන් එක කරන්න කලින් මේක පේන්නේ නැද්ද? මොකද්ද මෙතරම් වෙන්නේ නැත්තේ ඔබ? ඒ අවස්ථානුකූලව ගන්න සිද්ධ වෙන තාක්ෂණික තීන්දුව తీරන වෙනස්. මේ කාරණේදීත් අනිවගත තීන්දුව తీරන නෙමෙයි මේ තියෙන්නේ. සියලු දෙනා එකතු වෙලා තමයි මේ තීන්දුව తీරන මේ මොහොතේදී මේ වෛද්‍ය විද්‍යාත්මකව තිබෙන තොරතුරු අනුව තමයි මේ තීන්දුව తీරන අරගෙන තියෙන්නේ. ඒ නිසා ඒ තුල යම් ගැටලුවක් ඇති වෙලා නම් අපි විශ්වාස කරනවා මේ සම්බන්ධයෙන් සිදු කරන අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයකදී මේ සියලු කරුණු කාරණා හෙළිදරව් විය යුතුයි. පසුගියද පැවති සර්වපාක්ෂික සමුළුව අසාර්ථක වූ බව ඩලස්තලා පෙරම මන්ත්‍රීවරයා පවසනවා. ඔහු පවසන්නේ ඊට සහභාගී වූ සෑම දේශපාලන පක්ෂයක්ම පාහේ අදාළ යෝජනාවලියට විරුද්ධව මත ප්‍රකාශ කළ බවයි. සර්වපාක්ෂික සමුළුවක් නොපැවැත්විය යුත්තේ කෙසේද කියලා කියන එකට දෙන්න තියෙන ලෝකේ හොඳම උදාහරණය තමයි පෙරේද දුන්නේ. බොහොම සරල නිර්වචනයක්. ජනාධිපතිවරයාගේ ආරාධනාවෙන් ඇතැම් දේශපාලන පක්ෂ සහභාගී වුණා විපක්ෂ නියෝජනය කරන. ඇතැම් විපක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂ සහභාගී වුණේ නැහැ. හැබැයි සහභාගී වුණු විපක්ෂයේ සියලු දෙනාගේම පොදු අදහසුණේ මේක සැක සහිතයි කියලා කියන එක. මේක දේශපාලන උප්පරවැට්ටියක්. බලය බෙදා හැරීමේ කුඩාම එක පළාත්පාලන ආයතන. පළාත්පාලන ආයතන 341ක මැතිවරණය අනීතිකව පිටිටෝල කුඩාම ඒකකයට බලය දෙන්න අකමැති රාජ්‍ය නායකයා ආණ්ඩු බලය බෙදා හැරීම පිළිබඳ සාකච්ඡා කිරීම සැකයක් නෙමෙයිද? ජනාධිපතිවරයා 13 වන ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක කිරීමේ යෝජනාව හරහා සිදු කරන්නේ ජනප්‍රිය නොවන වැඩපිළිවෙලක් බවයි සුරින් රාඝවන් රාජ්‍යමන්ත්‍රීවරයා පවසන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ අවස්ථාවේදී මේ කරන්නේ ජනප්‍රිය නොවනම වැඩේ. ඇයි? ඡන්දයක් ළඟ තිබෙන බව අපි ඔක්කොම දන්නවා. ඡන්දකට ළඟ තියෙද්දී සුපුරුදු පරිදි කරන්න ඕනේ මොකද්ද? අපි දේශපාලන ජනප්‍රියභාවය ඉහළ තලයේ තියාගන්න. එහෙනම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ මොහොතේ කළ යුත්තේ මොකද්ද? පාන්ද, පරිප්පුද, ගෑස්ද, විදුලි බිලද නොමිලේ දෙන්න ඕනේ. නැත්තම් දෙන බව පොරොන්දු වෙන්න ඕනේ. ඊළඟට ජාතිවාදය හෝ ආගම්වාදය අවසන්න පුළුවන් විදිහේ ඍජුව හෝ වක්‍රව ව්‍යාපාර පටන් ගන්න ඕනේ. Taman මේ රටේ ගැලුම් කාර්යය හැටියට ඉදිරිපත් වෙන්න ඕනේ. මට පුදුමයි. එවැනි වූ අවදානම් තත්වයක් තිබී
එළියදී ජනාධිපතිතුමා මෙන්න මේ වගේ කතිකාවකට ඇයි මුල පුරන්නේ මම හිතනවා ඔහු තුල තිබෙන එකදයි මම දකින්නේ ප්‍රජාතන්ත්‍රවාදී පිළිබඳ තියෙන ගැඹුරු විශ්වාසය එතුමාගෙන් පිළිඹු වෙනවා ජනප්‍රිය නොවුනත් හරි දේ කළ යුතුයි මේ ප්‍රශ්නය ඊළඟ පරපුරට බාර නොදී අපි විශ්නගමුයි කියන බලාපොරොත්තු ඇතුව වෙන්නේ නැති එතුමා මේකට අවතීර්ණ වුණේ රට දියුණු තලයකට ගෙනීම සඳහා ජාතීන් අතර සමගි අත්‍යවශ්‍ය සාධකයක් බවයි විජිත් විජේමුණි සොයිසා මහතා පවසන්නේ. ජනාධිපති වූ පමණින් එතුමට මේ සියලු ප්‍රශ්න විසඳන්න පුළුවන් කමක් නැහැ. මේ සියලු ප්‍රශ්න විසඳන්න එතුමා යාම තුල අර එකක් අඩතොළු මකා ගන්නට ගිහිල්ලා ඉඳුරු ආචාර්යයාට වෙච්ච දේ තමයි වෙන්නේ දහසක් අඩතොළු නැවත ඇති කරගන්න. මේ රටේ ජාතික සමගිය නැතු කවදාවත් අපට දියුණු වෙන්න බෑ. ඒ සඳහා බලතල දිය යුතුයි. දැන් ඔන්න ඔය වචනේ තමයි වාගේ නරක. ඔය කතා කරනවා කුණුහරුපය. මේ රටේ දීර්ඝ කාලයක් කියවිච්ච කුණුහරුපයක් තමයි ඔයා ඔය කියන්නේ. බලතල කියන එක. බලතල කියන වචනේ. මම බෙදා ගන්න කියන්නේ ප්‍රශ්න. ඇයි ප්‍රශ්න බෙදා ගන්න බෑ? ඇයි බලය කියන වචනේ දාන්නේ? කරුණාකරලා ශබ්දකෝෂයෙන් අයින් කරන්න බලය පෙන්රල් බෙදෙන ඔය කතා නෙවෙයි මේ රටේ සෑම පුරවැසියෙකුටම මූලික මිනිස් අයිතිවාසිකම් ඇතුව ජීවත් වීමේ අයිතිය තහවුරු වුණ දවසර තමයි මේ රට දියුණු කරන්න පුළුවන් ජනාධිපතිවරයෙක් වෙනවා නම් අවුරුද්දේ ආපුවාම තීරණාත්මක ඡන්ද බල ඒක තියයිද ඒකත් නැද්ද ෂුවර් නැද්ද මට නම් ෂුවර් මට හිතෙනවා සමහරවිට ජනමත විචාරණයක් තියලා මේ පාර්ලිමේන්තුවයි ජනාධිපතිය දික් කරගනි කියලා මට එහෙම හම්බු කරගනි මම දන්නේ නැහැ දැන් ලාම්බු කලගෙලිද කුස්කෙඩිය අලගෙලිද කියලා ඒක මොකද්ද කියලා තීරණය කරන්නේ ඒගොල්ලෝනේ කොවිඩ් සමයේ පාසල් වසත බිම හේතුවෙන් සිදු වූ ප්‍රමාදයේ ක්‍රමානුකූලව යථාතත්වයට පත් කරමින් 2024 වසරේ නව පාසල් වාරයේ මවසරේ පෙබරවාරි මාස 21 වන දින ආරම්භ කරන බව අධ්‍යාපන මාතේ සුසිල් ප්‍රේමජන් මහතා පවසනවා. 2024 වසරේට අදාළ පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය, සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගයේද එම වර්ෂය තුලදීම අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි අධ්‍යාපන මාතේවරයා පවසන්නේ. ලබන අවුරුද්දේ පාසල් වාර සටහන අනුව පෙබරවාරි 21 තමයි අලුත් පාසල් වාරය ලබන අවුරුද්දේ ආරම්භ වෙන්නේ. අර පොහු වෙච්ච කොටස ඉස්සරහට ගෙනල්ලා ගෙනල්ලා මේ අවුරුද්ද පටන් ගත්තේ මාර්තු. මේ සැරේ අපි පෙබරවාරි 21 පටන් ගන්න තුරු සති 3ක 4ක ප්‍රමාණයක් පමණයි තියෙන්නේ. අපි ඒක නිවාඩු වලින් අඩු කළා. 2024 වර්ෂයේ පහේ ශිෂ්‍යත්වය සාමාන්‍ය පෙළ උසස් පෙළ 3ම 2024 වර්ෂය තුල අවසන් කිරීම තමයි අපේ ඉලක්කය වෙන්නේ. ලබන අවුරුද්දේ අවශ්‍ය පෙළ පොත් ටික දැන් මම මුද්‍රණය කරන්න පටන් ගත්තා. ඊයේ සැරේ මම බාර ගන්නකොට වැඩ පිළිලක් තිබුණේ නැහැ. ඉන්දියන් ගයිඩ් ලයින් එකෙන් තමයි ඔලගේ නුනේ ඍණ සංස්ථාවට ජනවාරි මාසෙ නිසා තමයි පොඩි ප්‍රමාදයක් ඇති මේ සැරේක නොවෙන්න මේ වෙනකොට අපි පෙළපොත් ටික මුද්‍රණය කරන්න පටන් අරන් තිනවා නොවැම්බර් මාසෙදී පෙළපොත් ටික ලැබෙන්න නියමිතයි අර්ථසාධකර මුදලේ පවතින අරමුදල් භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කරවල ආයෝජන කිරීමේදී ගෙවනු ලබන පොලි අඩු කිරීමට ගෙන ඇති තීරණයෙන් එහි සමාජිකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන්නේ ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් ඉදිරිපත් වී තිබෙනවා. නිදහස් වෙළඳ කලාප පොදු සේවක සංගමේ සමලේකම්වරයා සහ එහි භාණ්ඩාගාරික විසින් එක් පෙත්සමක් ඉදිරිපත් කර ඇති අතර සේවක අර්ථසාධක අරමුදලේ සමාජිකයෙකු මෙන්ම මූල්‍ය විශ්ලේෂකයෙකු වන චතුරංග බිසිංහ මහතා විසින් අනෙක් පෙත්සම ඉදිරිපත් කර ඇති බව සඳහන්. පෙත්සම්වල වගඋත්තර කරුවන් ලෙස මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය මණ්ඩලය හා එහි සමාජිකයින් ශ්‍රී ලංකා මහබැංකු අධිපතිවරයා සහ නීතිපතිවරයා අතර පිරිසක් නම් කර ඇති බවයි අද දිනන වාර්තාකරු පැවසුවේ. දේශීය ණය ප්‍රතිව්‍යවගත කිරීමේ වැඩපිළිවෙල යටතේ සේවක අර්ථසාධක අරමුදල විසින් භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම් කරවල ආයෝජනය කරන මුදල් සඳහා හිමි වූ පොලි අඩු කිරීමට රජය කින ඇති තීරණයෙන් අදාළ අරමුදලට දායක වී සිටින සමාජික සේවක සේවිකාවන්ට දැඩි අගතියක් සිදුවන බව පෙත්සම් කරුවන් පෙන්වා දී තිබෙනවා. මේ තුලින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන ලෙස හා රජයේ මෙම තීරණයේ බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස අදාළ පෙත්සම් මගින් ඉල්ලා ඇති බව සඳහන්. අද දිනන කෙලිබිම ලෝක කුසලන කාන්තා දැල්පන්දු තරගාවලිය අදින් ආරම්භ වනවා. දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක උත්සවයේ මෙරට වේලාවෙන් අද රාත්‍රී 7:30ට ආරම්භ වීමට නියමිතයි. කණ්ඩායම් 16ක් තරග වදින ලෝක කුසලන කාන්තා දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වෙන පළමු තරගයේ ජපේකානු කණ්ඩායම සමග අද රාත්‍රී 9:30ට පැවැත්වෙනවා. කාණ්ඩ 4ක් යටතේ පැවැත්වෙන තරගාවලියේ සී කාණ්ඩයේ යටතේ ශ්‍රී ලංකාව තරග වදිනවා. ලෝක කුසලන කාන්තා දැල්පන්දු තරගාවලිය අගෝස්තු මාස 6 වන දින දක්වා පැවැත්වීමට නියමිතයි. අද දිනන විදේශ පුවත් හොලිවුඩ් නළු නිළියන් සහ පිටපත් රජකින් විසින් ක්‍රියාත්මක කර ඇති වැඩවර්ජනය හේතුවෙන් මෙවර එමි සම්මාන උළෙල කල් දැමීමට සිදුව තිබෙනවා. සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එමි සම්මාන උළෙල මෙවර සැප්තැම්බර් මාස 19 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබුණා. කෙසේ වෙතත් වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් මෙවර සම්මාන උළෙල කල් දැමීමට සිදුව ඇති අතර එය පැවැත්වෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ. අද දිනන ප්‍රවෘත්ති සමාප්තයි. මේ ලංග ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ හෙට පෙරවරු 6:30ට
දවසේ පොත් සංක්ෂිප්තයේ 21 වන කණිසඹ රාත්‍රී 9:00 FM දෙරණෝ සේවබට සවන් දී හැකියි.